ඔබ ලොව ඕනෑම වෙරළ තීරයක ගිය විට දක්න ලැබෙන සතෙකු තමයි මේ ඔබ දකින්නේ ලංකාව වගේම ලෝකේ ඕනෑම වෙරළ තීරයක ඕන් ජීවත් වේ මේ තමයි ලංකාවේ පැන ඇටි ලෙස හඳුන්වන ලෝකයේ වැලි මැක්කන් ලෙස හඳුන්වන සෑන් ෆ්ලීස් मौन टली ड्राइड लेस हनुन विद्यात्मक नामे न्युक्त एमीपोडा गनेटायत कुडा कबुलक सायत सत्ते मौन गे वैली मैक्कान लेस नामतिबुनत ओन सबैवटम वैली मैक्कान नोन आतर ओन इस्सान ककुलुआ समग समीप संबंध्यतिबन सत्त कुट्टा सेके मेम कुडा जीविन लोपुरा ओनेम वेरल बड़ प्रदेश वक බහුලව දක්න ලැබේ. ඔවුන් දිග මිලිමීටරයකට කිහිපයක් පමණ වෙන අතර පැන ඇටින්ට සමතලා වූ ශරීරයක් ඇති අතර එමගින් වැලිකඩ හරහා පාසුවෙන් ගමන් කළ හැකි. ඔවුන් ඔවුන්ගේ වැලි සහිත වාසභූමියට හොඳින් අනුවර්තන වී ඇති අතර ඔවුන්ගේ පාදවල විශේෂිත ව්‍යුහය හේතුවෙන් පිලෝපිකයන්ගෙන් බේරීම හෝ වඩදිය බාධිය වෙනස් වූ විට වැලිසහිත පස ඉක්මනින් සිදුරු කිරීමට ඔවුන්ට හැකියාවක් ඇත. ඔවුන්ට ආකර්ශනීය දුර පැනීමේ හැකියාවක්ද ඇත. සමහර විශේෂයන්ට ඔවුන්ගේ සිරුරේ දිගමෙන් 43 කෝණයක දුරක් පනින්නට හැකියාවක් ඇත. මේ විශිෂ්ට කුසලතාවය හේතුවෙන් විලෝපිකයන්ගෙන් බේරීමට සහ වැලිසහිත වෙරළ තීරේ හොඳින් සැරිසැරීමටද ඔවුන්ට හැකියාවක් ඇත. මොවුන් වෙරළ තීරයන්හි තිබෙන කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීමට විශාල දායකත්වයක් දක්වයි. පැනැටීන් බොහෝ විට රාත්‍රී කාලයේදී වඩාත් ක්‍රියාකාරී වන අතර මෙම හැසිරීම හේතුවෙන් දිවා කාලයේ ක්‍රියාකාරී වන විලෝපිකයන්ගෙන් බේරීමට මොවුන්ට හැකියාවක් ඇත. ඉතින් ඔබ කවදා හෝ සඳේලිය සහිත වෙරළ තීරයක යන විට මොවුන්ව නිසාචරයන් ලෙස දැක ගැනීමට ඔබට හැකියාවක් ඇත. සත්ව රාජධානියේ බොහෝ ජීවීන් මෙන් වැලිමැක්කන්ටද අද්විතීය සංසර්ග චාරිත්‍ර ක්‍රියාවලියක් ඇත. මෙම චාරිත්‍රවලට පිරිමි සතුන්ගේ සංදර්ශනයක්ද ඇතුළත් වේ. එහිදී පිරිමි සතුන් විවිධ චලනයන් සහ හැසිරීම් තුලින් ගැහැණු සතුන් ආකර්ෂණය කරගනී. විවිධ පැනැටින් වර්ග අනුව මෙම සංදර්ශනවල සංකීර්ණත්වයක් වෙනස්කමක් දැකගැනීමට හැකියාවක් ඇත. මොවුන් බොහෝ ආත්‍රපෝඩාවන්මින් මෝල්ටින් ක්‍රියාවලිය සිදු කරයි. මෝල්ටින් ක්‍රියාවලිය යනු ඔවුන්ගේ ආරක්ෂාවට තිබෙන බාහිර සැකිල්ල ඔවුන් කාලයක් ගිය විට අලුත් කරගනි. සරලවම කිව්වොත් සර්පයින් හැවාරිනා වගේ. මෙම ක්‍රියාවලියේදී ඔවුන් පැරණි බාහිර අස්ති සැකිල්ලට යටින් මෘදු ලෙස නව බාහිර සැකිල්ල වර්ධනය කරගනි. පසුව ක්‍රමයෙන් මොවුන් පැරණි සැකිල්ල ඉවත් කරයි. මෙම ක්‍රියාවලිය අපි මෝල්ටින් ක්‍රියාවලිය ලෙස එසේත් නැතිනම් එක්ඩයිසිස් ක්‍රියාවලිය ලෙස හඳුන්වයි. මෙම ක්‍රියාවලිය ආත්‍රපෝඩාවන්ගේ ජීවන චක්‍රයේ මූලික අංගයක් වන අතර එය වර්ධනයට සහ ප්‍රතිජනනයට සහ වෙනස් වන පාරිසරික තත්වයන්ට අනුවර්තනය වීමට ඉඩ සලසයි. මෙම ක්‍රියාවලිය ආත්‍රපෝඩාවන්ගෙන් ආත්‍රපෝඩාවන්ට වෙනස් වන අතර වයස පෝෂණය සහ පාරිසරික තත්වයන් අනුව මෙම සාධකය වෙනස් වේ. මොවුන් මිනිසුන්ට සමහර විටක අහිතකර බලපෑමක් වුවත් එය මාතාන්තික නොවේ. මොවුන් දෂ්ට කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන අතර එය සැබවින්ම දෂ්ට කිරීමක්ද නොවේ. මිනිසුන්ගේ යටිපතුල් සපාකා වැලිවල දිරාපත් වෙන කාබනික ද්‍රව්‍ය යටිපතුල් වලට මුදා හරි. මෙම සංසිද්ධිය බරපතල නොවන නමුත් මූලික ප්‍රථමාධාර ක්‍රම මගින් වේදනාවද සමනය කළ හැකි. මගේ දැනුම අනුව පැන ඇටින් වර්ග ලෝකයේ පුරා විශේෂ 100කට වඩා ඇත. ඔවුන් පරිසරයෙන් පරිසරයට වෙනස් වේ. ඒ වගේම සෑම වර්ෂයකම මොවුන්ගේ අනුවිශේෂ විද්‍යාඥයින් සවාගනි. මෙම විශේෂ ලෝපුරා විවිධ වෙරළාසන් පරිසරයන්ට අනුවර්තනය වෙමින් ප්‍රමාණේ වර්ණයෙන් සහ හැසිරීම් වලින් වෙනස්කම් ප්‍රදර්ශනය කරයි. මොවුන් නිශ්චිත භෞගෝලීය කලාපයකට සීමා නොවන අතර නිවර්තන වෙරළ තීරයේ සිට සිසිල් දේශකුණිය දක්වා ලෝපුරා වෙරළ තීරයන්වල සවාගත හැකි. විවිධ පරිසරයන්ට අනුවර්තනය වෙමින් සාර්ථක ලෙස පුළුල්ව ව්‍යාප්ත වන සත්ත කොටසක් තමයි සෑන් ෆ්ලීස්ලා කියන්නේ. මෙම සතුන්ව විවිධ රටවල ඒ වගේම
ලංකාවේද රසවත් ආහාරයක් ලෙස සකස් කරගනි. ඔවුන් වෙරළබර පරිසරයේ කාබනික ද්‍රව්‍ය දිරාපත් කොට වැඩගත් කාර්යභාරයක් ඉටු කරන අතර විලෝපකයන්ට ගොදුරු වෙමින් පරිසරයේ සමතුලිතතාවය රැකගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කර මොවුන් සත්ත්ව ලෝකයේ සිත් ඇදගන්නා සමාජිකෙක් වේ. ඉතින් මේ සමගම අත වීඩියෝව මෙතනින් නිමාවටපත් වෙනවා. පැනටීන් ගැන ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. මෙවැනි තවත් දැනුමක් සමග එක්වීමට කැමති නම් අපිව subscribe කරලා bell icon එක click කරන්න. එවිට මම දාන වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔබටත් එක්විය හැකියි.